විශ්වවිද්‍යාල බයිබලයේ පාවුතුමා විසින් තිමෝතියස් තුමා වෙත ලියු පළවෙනි ලිපියේ 4 පරිච්ඡේදයේ 12 වගන්තියේ සිට මෙසේ ලියවී තිබෙනවා. ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ කතාවෙන්ද, හැසිරීමෙන්ද, ප්‍රේමෙන්ද, ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින්ද අදහන්නන්ට ආදර්ශයක් වන්න. ශ්‍රී ලංකා බයිබල් සංගමය හා ඇමරිකානු බයිබල් සංගමයේ පූර්ණ අනුග්‍රහය ඇතිව කම්පනයට පත් වූ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන 2013 වර්ෂයේ පටන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබනවා. මේ වැඩසටහන තරුණ ඔබ වෙනුවෙන් පවත්වන්නා වූ වැඩසටහනක්. බයිබලයේ හරයන් පදනම් කරගෙන බයිබලීය පදනම මත මෙම වැඩසටහන සංවිධානය කර තිබෙන්නේ ඇමරිකානු බයිබල් සංගමයේ කම්පණයට පත් වූවන් සුව කිරීමේ අංශය මගින්. අපගේ උත්සාහය තරුණ ඔබගේ කම්පන තත්ත්වයන් සුවපත් කර දෙවියන් වහන්සේගේ ආදරය තුළ, කරුණාව තුළ ඔබ වටිනා ජීවිත, ඔබ මේ සමාජයට වටින අය බව පෙන්නුම් කර දෙමින් ඔබගේ ජීවිතයට ලං වී ඔබ සමිදානන් වහන්සේ සමග අලුත් ජීවිතයකට ඇතුළත් කර ගැනීමටයි. එම නිසා ශ්‍රී ලංකා බයිබල් සංගමය තරුණ ඔබට ආරාධනා කරනවා මේ ටෙලි නාට්‍ය නරඹලා ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතයට කතා කරන පණිවිඩය තේරුම් අරගෙන ඔබේ ජීවිතයට ඒ ආධාර කරගෙන ඔබගේ අතීත ආවර්ජනයන් මෙනෙහි කර ඔබගේ ජීවිතය වෙනස් කරගත යුතු ස්ථාන වෙනස් කරගනිමින් අලුත් ජීවිතයක්, නැවුම් ජීවිතයක් ස්වාමින් වහන්සේ තුළ ආරම්භ කරන්නට. Thank you.
මොකද්ද බං? මොකද්ද උඹට මේ වෙලා තියෙන්නේ? කාලකන්නේ. මගේ අම්මව මරාගත්තා. කාලකන්නේ? කවුද? මොන කවුද ඉතින්? මරාගත්තේ උන් තමයි. එතකොට ඔබ කියන්නේ උඹගේ අම්මව මරාගත්තේ මං කියලා? ඔව්. තමුන් තමයි. තමුණුයි තමුන්ගේ මේ බේබදුකමයි. අපේ ජීවිත විනාශ කරලා දැම්මා. තාත්තා කියලා කටක් ඇල්ල කියන පුතාගේද මට ඉන්නේ. මේ පුතා උඹගේ අම්මයි මායි අතර ප්‍රශ්න තිබුණා තමයි. ඒත් ඒවට හේතු තිබුණා. මාව තේරුම් ගනි පුතා. වෙන මොන හේතුද? මේ ජාජරා බේබදුකම නිසා. බීලා බීලා තමුණුත් විනාශ කරනවද අරවා විනාශ කරා. මොහාන් කටවහපන්. මේ උඹගේ ගෙදර නෙමෙයි. මං වැඩ කරන ඔෆිස් එක. කාලකන්ණියා මම වැඩ කරන්නේද? අම්මා මේ සීන් එකට ගෙනාවිත් මම අපරාද කියන්න බෑ. ඒකි වැඩක් දුන්නම සුප්‍රියට කරනවා. ඊනියට වැඩේ දෙන්නේ. කෝට් ගන්නවා කියන එක ලේසි සෙල්ලමක් නෙමෙයි. ඒත් ඔබට පුළුවන්. මම ඔබ පුරුදු කරන්න. අපි කරමු. තාත්තර වෙන ගෑනු පස්සේ යන්න හොඳයි නා. බේබදු කොම යන්න හොඳයි නා. මම ඔබ වෙනුවෙන් පික්කුවට ගිහුවම ඇති වැරද්ද මොකද්ද?
පාලිත මරුණාකට එක ළඟට එන්න මම මෙතන ඉන්නවා
මොහන් දන්නවද? ඇයි මම ඔයාව මෙහාට පැහැරගෙන ආවේ කියලා. ලොකු අදහසක් ඇතුළේ මම පැහැරගෙන ගියේ. කන් මම දන්නවා ඔයාලා ගොඩක් බඩගිනියි කියලා. ඇයි මොහන්? ඔයා පොකට් ගහන්න පුරුදු වුණේ? කොහොම මොහන්ගේ අම්මා? තාත්තත් හොඳ අඩව්වක් අල්ලලා ඇති සංගීතෙට ගිහින්. උදේ ඉඳලා හවස වෙනකන් සංගීත. පුතේ අදත් අපි තියෙන විදිහට බත් කටක් කමු ඈ. යෝ අදත් මාළුයි බදුයිද? මොනා කරන්නද පුතේ? මේක හොයාගත්තෙත් කී දෙනෙක්ට ගින්දර දීලාද? අනේ පුතේ අදට විතරක් මේ විදිහට කන්නකො. අම්මේ අන්න අද තාත් වෙනවා. අන්න එහෙම තමයි සංගීත තියෙනවා. අවේ ඉන්නේ. බීලා බීලා. නටලා නටලා ඉතින්. මත අහුණානේ මේ වගේ කරුමයකට. හොඳනම නැතු. ආන් ආන්න එහෙම තමයි සංගීත තියෙන්න ඕන. ඔව්. ඔව්. ආ. අම්මලා පුතාලා ගිලිනා වගේ.
මාතපන් උදේට මාළුයි බතුයි හැන්දෑවට බතුයි මාළුයි ච මොනවද බං මේ ජරාව කියන දේවල් එපයි මිනිහ උයන්න තම්ස මෙතන ගෙනල්ලා දෙනවනේ රාජභෝජන හදන්න හම්බ කරන්නේ තුප්පු දෙකයි එකක් කසෙපු ගහලා ගහලා කාබාසිනිය කරලා දාන එනවා මෙතන මේ බව ජරා පොකට් ගහිල්ල වගේ නෙමෙයි මගේ මේ ජොබ් එක හරිද මම සුපර්වයිසර් මහා ලොකු සුපර්වයිසර් අනේ මගේ මුකුත් අහගන්න එපා ඕ ඔම හොරකම් කරනවා තමයි හොරකම් කරන්නේ තුල ලෙව කන්නද කියන්නේ මිනිහ තම්ස මේ හම්බ කරන තුට්ටු දෙකත් ගිහිල්ලා අතන බාර් වලයි එමදට අපි දන්නේ නැහැ කියලා හිතන්නේ ගුබෑන් අස රිංගගෙන කරන වල්කා වල්කම් කාගේ ගුබෑන් අස රිංගගෙන වල්කම්ද තන මේ වූ බේබද්ද අපේ ජීවිතේ විනාශ කරපු කාලකන්ණියා මොහන් මේ ලෝක ගැන තේරුම් ගන්න තාම පොඩි වැඩි මාව දැනෙන්න කෙනෙක් නැත්තම් මාව වැදගත් නැත්තම් මං කියන දේ අහන්න කෙනෙක් නැත්තම් මං වෙන මොනා කරන්නද මහත්තයා මොහන් ඔය කතාව නවත්තන්න ඔයාගේ කතාව මම හොඳින්ම අහගෙන හිටියා මොහන් දන්නවද කාලයකට ඉස්සර මමත් ඔයාව ඉන්න තැනම තමයි හිටියේ මට කියලා කවුරුත් හිටියේ නැහැ මගේ කතාව අහන්න කවුරුත්ම හිටියේ නැහැ මම දිවි නහගන්න හැදුවා මම ඉතාමත්ම භයානක තත්ත්වයක හිටියේ ඒත් මට දවසක දෙවිපියන් වහන්සේ මට ගොඩාක් ආදරය කරන බව මට හැඟුණා දෙවිපියන් වහන්සේ ඔව් ඒ දෙවිපියන් වහන්සේ මට ගොඩාක් ආදරේ නම් මට ඇයි මෙච්චර දුක් වේදනා කියලා මම කල්පනා කළා මම ගොඩාක් කල්පනා කළා ඒත් එක දවසක ඒ දෙවිපියන් වහන්සේව හොයාගන්න පුළුවන් පාරක් මට හොයාගන්න පුළුවන් වුණා ඒත් මොහන්ට නම් අම්මා තාත්තා හිටියා තාත්තා හිටියට වඩා නෑ මහත්තයා එහෙම කතා කරන්න එපා මහන් මොහන්ට තාත්තා කෙනෙක් හිටියද ආදරනවද මම ඉපදෙද්දි මේ ලෝකේ මට කියලා කවුරුත්ම හිටියේ නෑ මම කොහෙද ඉපදුනේ කොහොමද ඇති දෙන්නේ කියලා මම අදටත් දන්නේ නෑ මම ජීවත් වුනේ මහා පාරේ මම පුරුදුනේ හිගා කෑමට මම පොඩි කාලෙම හිගා කෑමට පුරුදු වුණා හිතින් මහත්තය දැන් නම් පෝසත් වගේ තමයි පේන්නේ හා ඒක හරි ඉස්සර නම් මම හිඟන කොල්ලෙක් Thank you.
ඉපදෙන කොල්ලා ලොකු මැරේක් වුණා. කොළු නඩේකට එකතු වෙලා පොකට් ගැව්වා, මත්ද්‍රව්‍ය ගත්තා, චේන් කැඩුවා. මේ වගේ වැරදි වැඩ ගොඩාක් කරා. ඒත් එක දවසක ඒ දීපයන්න් වහන්සේ මගේ ජීවිතය වෙනස් කළා. මොහන් දන්නවද? මේ ලංකාව කියන්නේ පුංචි රටක්. අපරාධයක් කරලා කාටවත් බේරෙන්න බෑ. මට වැරදු මම ගැස්සුණා. මොහන් මට වැරදුනේ නෑ, මට හරි ගියා. ඒ මිනිස්සු මාව අල්ලලා පොලිසියට බාර දුන්නා. පොලිසියෙන් උසාවි දැම්මා. උසාවියෙන් පරිවාස පිළිගනිච්ච. අලරන්ති චිමාර මහත්තුම ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ මේ දරුවා මේ ස්ථානට ගෙනත් තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා මගේ ස්වාමීනි. ඔබ වහන්සේගේ ලේ වලින් පවිත්‍ර කරන්නට මගේ ස්වාමීන් වහන්සේ ස්වාමීනි, ඔහුගේ වැරදි මාර්ගයෙන් ඔබ වහන්සේ ඉවතට ගන්න කියලා යාඥා කරන මගේ ස්වාමීන් වහන්සේ, සනුබගේ ලේවලෙන් පවිත්‍ර කරන්න ස්වාමීන් වහන්සේ, ඔබ අලුත් මාර්ගයක ඔබ වහන්සේ යොමු කරලා ස්වාමීනි, ඔබගේ ප්‍රඥාව තුළ ස්වාමීනි ගමන් කරන සලස්සලා ඔහුගේ ජීවිතයේ ලස්සන අලංකාරමත් ජීවිතයක් බවට ඔබ වහන්සේ පත් කරන්න මගේ ස්වාමීනි, මගේ ධර්මිෂ් රජුරු වහන්සේ ඔබ වහන්සේ ඔහු සමග සිටින මගේ ස්වාමීනි වහන්සේ. අවස්ථාවේ ලැබුණා නම් මොහන්ටත් ඒ අවස්ථාවට දැන් ආශි ලබා දෙනවා. දෙවියන් වහන්සේ අපි ඔක්කොටම එක වගේ ආදරේ. ඇයි? ඇයි මොහන් තවත් බලන් ඉන්නේ? මං කොහින්ද පටන් ගන්න ඕනේ මහත්තයා? මම පෙන්නන්නම් මොහන් කොතනින්ද පටන් ගන්න කියලා. ඒ මේ අපේ පාඩමේදී අපි මේ මතක් කරගන්නවා මගේ අමාරු මතකෙ. මට අමතක කරන්න බැරි සිදුවීම. මගලන්ට කියනවා මේ වෙලාවේ ඇස් දෙක පියාගෙන ඉන්නකොට මට අමතක කරන්න බැරිම අමාරුම සිද්ධිය මොකක්ද කියලා මතක් කරගන්න. ඒක ඔයගොල්ලන්ට දැන්වත් මතක් වෙලා ඇති. සමාව දෙන්න බැරිම සිද්ධිය. සමහරට පුද්ගලයා වෙන්න පුළුවන්. ඒ වගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. අම්මා ඉන්නවනම් අම්මා.
තාත්තා ඉන්නවා නම් ඒ තාත්තා. තාගේ සහෝදර සහෝදරයෙක් වෙන්න පුළුවන්. සමාජයේ වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. මොකද මතක් කරන්න ඒ සිදුවීම. ජීවිතෙත් නැති වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. මටත් මේ නැතිවීම අත්දැකීම ඔයගොල්ලන් සමහර අය මාත් එක්ක බෙදාගත්තා වගේ මගේ ජීවිතෙත් නැතිවීම කියන එක තියෙනවා. ඒක අමාරු අත්දැකීම. සමහරවිට මම විවාහක වලින් පෙළලා තියෙනවා, තරඟ වලින් ඇරිලා තියෙනවා. එහෙම ඔයගොල්ලන් දිනලා තියෙනනේ. ඔව්. නැත්නම් ඒවා සමහරවිට හොඳම යාළුවෝ නැතිවලා තියෙනවා. සමහරවිට දෙමාපිය මම දන්නවා කොහොමද කෙනෙකුව දැන් ඔයගොල්ලන් මාත් අපිත් එක්ක බෙදාගත්තා. අත්‍යවශ්‍යම පුද්ගලයෝ අපිට අත්‍යවශ්‍යම දේවල් නැතුණා අපිට පුදුමාකාර වේදනාවක් දැනෙන්නේ. පුදුමාකාර වේදනාවක් දැනෙන්නේ. ඔගලන්ටත් එහෙමයි. ඔගලන් විතරක් නෙමෙයි, මම විතරක් නෙමෙයි. මේ අයියට විතරක් නෙමෙයි. මේ සුදෝ බයිබලේ අපි කියවුවනේ ජෝසප්ගේ කතන්දරේ. ඔගලන් හොඳින් දන්නවද ජෝසප් කවුද කියලා? එයාට කොච්චර දේවල් නැතුණා. එයාගේ අයිතිවාසිකම එයාගේ තාත්තාගේ සහෝදර සහෝදරියාට ඉවි චුරුමය නිදහස. ඒ වගේ මෙයා කිසිම වැරද්දක් කරන්නේ නැතුව එයාගේ අයිතිවාසිකම් නැතුවනේ. නේ? ඔබලා හඳින් දැක්කා ඒක. ඉතින් මේ අයිතිවාසිකම් නැතිවීම, අත්‍යවශ්‍ය දේවල් නැතිවීම, අවශ්‍යම කරන පොදු නැතිවීම හැමෝටම පොදු දෙයක්. නමුත් ඒකේ දරා ගන්න බැරි තත්ත්වයක් අපි හැමදෙනාටම තියෙනවා. අපි දැක්කපු තේ මේ ජෝසප් තුමා කොච්චර යාට විරුද්ධකම් කරපුවා හිටියා. එයාට කරන්න පුළුවන් හොඳම දේ වුණේ සමාදින එක නේ. කොච්චර අමාරුණත් ඒක කරන්නේ. කොච්චර අමාරුණත් ඒක. එයාට ඒක දුන්නට පස්සේ තමයි ලොකු නිදහසක් ඔයගලන් දැක්කේ නේ. එයාගේ වෙනස්කම් ගොඩක් දැක්කනේ නේ. ඉතින් අපිට අමාරුයි තමයි. දැන් මට කීප දෙනෙක්ම කිව්වා මෙතන මට සමාදින්න බෑ පාද කියලා. එහෙනම් අයියට කියනවා නේ. අපිට පොදුවේත් කිව්වා. සමාදින්න බෑ කියලා. ඒක ඇත්ත. සමාදින්න අමාරුයි. හොඳම දේ තමයි මේ සමාව දීම අපි ක්‍රියාත්මක කරන එක. සමාව දීම ටිකක් අමාරු දෙයක්. නමුත් අපිට මෙතන ඉන්න මිතුරෙක් අපි හඳුරගත්තා. නේ? ජේසු. ජේසු ඉන්නවා පුතේ මේ සමාව දීලා නිදහස් කරන්න උදව් වෙන්න. හොඳ මිතුරක්. අපිට බැරි දේ ජේසුට බාර දෙන්න කියලා ජේසු කිව්වා කියලා සුද්ධෝ බයිබල් පාඩේ දෙක කිව්වා. නේ? ඒකට අපිට පුළුවන් මේ වෙලාවේ ජේසුට බාර දෙලා අපිට ඉදිරියට යන්න. නැත්නම් සමාව නොදුන්නොත් අපි ඇදලා තියාගන්න ඕනේ. ඔයගොල්ලන් දැක්කනේ. මේ ක්‍රියාකාරකමද අපි ඇඳලා බඳලා විහා ගන්න අපිට ඉදිරියට යන්න බෑ. මේක හොඳම අවස්ථාව. අපි පොච්චි මෙහෙයක් කරන්න යනවා. ඒ වෙලාවේදී අපි ඒ පුද්ගලයාව ගෙනන්න, ඒ පුද්ගලයා මතක් කරලා, පුද්ගලයාට අපි එයා හිටියේ නැතත් හිටිය ගමක් මේ අපි ඒකට සමාව දීලා යව නිදහස් කරනවා. කැමති දෙයකට බෑ තාත්තට සමාව දෙන්න. මට ඒකට හිත හදාගන්න බෑ. මට ඒක කොහොමද කරන්න බෑ පාද? මොහන්, මොහන්. පොඩ්ඩක් නතර වෙලා ඔයා ස්වර්ගයේ වැඩසිනියක් නියම් කියන්නේ. ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණෙනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොවේ සිදු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වැඩි කරන්නයි කිය වැඩි. අපට වැඩි කරන්නයි කිය වැඩි.
අපට වැරදි කරන අයගේ වැරදි. අප කමා කරන්නත් අපගේ වැරදි කමා කරමනවා. මාන්ගත් තීරණය ගැන ගොඩක් සතුටු වෙනවා. මම විශ්වාස කරනවා මාත් තාත්තව හම්බුනාම කිසිම කලබලයක් කරගන්නේ නැහැ කියලා. නෑ ෆාදර්. මම කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්නේ නෑ. අපි විශ්වාසයෙන් ඉමු ෆාදර්. දෙවියන් වහන්සේ හොඳ දෙයක් කරයි. සමාවෙන්න තාත්ත මට සමාවෙන්න පුතේ තාත්තගෙත් වාල දෙවියන් වහන්සේ සුවකල ඉවරයි. දැන් කරන්න තියෙන එකම දේ ඔය දෙන්නට දෙන්නේ දෙවියන් වහන්සේ ස්තුති කියන එකයි.